ව්‍යාප්ත වෙනකොට අනිත් ආගමික ඉගැන්වීම් කරපු අන්‍ය ආගමික ඉගැන්වීම් අනුගමනය කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන්න පටන් ගත්තා. එවිටම ශාස්ත්‍රවරු බුදුරදුන් කෙරෙහි විරෝධතා පළ කළා. එතකොට අනිත් ආගමික ශාස්ත්‍රවරු බුදුරජාණන් වහන්සේට විරෝධතාවය පළ කරනවා. ආවර්තනීය මායාවක් බුදුරජාණන් වහන්සේ දන්නවා කියලා කිව්වා. වරක් මේ ඇසු බද්දිය නම් ලිච්ඡවී රජු මේ කතා වහන ලිච්ඡවී රජතුමා බද්දිය කියන ස්වාමීනි, ඔබ වහන්සේ මිනිසුන් ඇද ගැනීමේ මායාවක් දන්නේ දෙයි විමසූ බව අංගුත්තර නිකායේ බද්දිය සූත්‍රයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ගලයන් ඇද ගැනීමේ මායාවක් දන්නා බව එකට ප්‍රකට වී තිබුණක් වන අතර බද්දිය නම් ලිච්ඡවී රජතුමා වරක් බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි, ඔබ වහන්සේ මිනිසුන් ඇද ගැනීමේ මායාවක් දන්නේ දැයි විමසූ බව සඳහන් වේ. එම සූත්‍රයේ නම මොකක්ද කියන අපිට කියන්නට වෙනවා. අංගුත්තර නිකායේ බද්දිය සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මායාවක් දන්නවා කියලා ඒ කාලේ සමාජයේ යම්කිසි කතාවක් පැතිරලා තිබුණා. මේක ඇත්තද කියලා බද්දිය කියන ලිච්ඡවී රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහපු අවස්ථාව තමයි මේ අංගුත්තර නිකායේ බද්දිය කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් ඇද ගැනීමේ මායාවක් නිසා ආවර්තනීය මායාවක් ගන්න නිසා ඒ විදිහට කරනවා කියලා කියව විතරක් නෙවෙයි, ඊට පස්සේ බුදුසසුනේ පැවිදි වෙන අයගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ විරුද්ධව උද්ඝෝෂණය පවා කරලා තියෙන අවස්ථාවන් ගැන විනය මහාවග්ගය විනය පිටකයේ මහාවග්ගය සඳහන් වෙනවා. ගෞතම තෙමේ පවුල් වඳ කිරීම පිණිස, වැන්දපුවන් ඇති කිරීම පිණිස, කොළන් නැසීම පිණිස වැඩ කරන්නේය. දහසක් ජටිලයන් වහන කළේය. සංජය අතවැසි 250ක් පරිප්‍රාජකයන් මහන කළේය. මීළඟට කවුරුන් මහන කරාවෙත් දැයි දන්නේ නැහැ. අතවැසි 250 සංජය පිළිවෙතියාගේ අතවැසියෝ 250 පරිපරාජකයන් මහන කළා. මීළඟට කවුරු මහන කරයිද දන්නේ නැහැ. ඔය විදිහේ නොයෙක් විරෝධතා බුදුරජාණන් වහන්සේ ආදී ගුණේ වේරංජාවේ වස්විසු සමයේ උන්වහන්සේටත් භික්ෂූන්ටත් කිසි දනක් නොලැබිණි. අන්‍ය සාමයික විරෝධතා ගැන ප්‍රශ්නයක් ආවා.
අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසයේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි කොටස මේ විදිහට කතා කළේ බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන් විසින් කරන ලද චෝදනාවලට විරෝධතාවලට සැලීමටපත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට විවිධ ආකාරයේ චෝදනා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ කායන පරමාර්ථය බවටපත් වුණේ මේ කියන චෝදනා සත්‍යාව සසර කතරින් ගෙතර කර වීම නිර්වාණ අවබෝධයට පත් කර වීම ධර්මයේ දේශනා කරන්න තියදුනේ. ඉතින් මේ පිළිබඳව අපිට මේ කරුණ ආශ්‍රය කරගනිමින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට සිදු වේවි. එහෙමනම් බුදුරජාණන් වහන්සේට පැවතුණු විරෝධතා පිළිබඳ මතකයක් අපිට තියෙන්න ඕනේ. මූල ආශ්‍රය අංගුත්තර නිකාය වාදී සූත්‍රයේ විනේ ආදී ගුණය පිළිබඳව කතා කරද්දී බුදුරජාණන් වහන්සේට නිඳ අපහාස කරපු පිරිස් ඒ වගේම බුදුරජාණන් වහන්සේ අටලොව දහමින් කම්පන් නොවී තමන්ගේ බුද්ධ ජීවිතය පාවිච්චි කරපු ආකාරය බුද්ධ ජීවිතය ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව කියන්නටත් අපිට මේ කරුණු වැදගත් වෙනවා. එහෙමනම් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය විශේෂ කරුණු ඔබ සටහන් කරගන්න ලියාගන්න අවශ්‍ය කරන සලවසාන විභාගයේ තවත් ටික කාලයක් පවතින දහම්පාසල අවසාන විභාගයේ
වැදගත් දුවා දරුවෝ වෙන ඔබට ඔබ ඒ තරම් ගණන් නොගන්නා විභාගයක් බවට පත් කරගෙන තියෙන දහම් පාසල් අවසාන විභාගය. හැබැයි දහම් පාසල් අවසාන විභාගයට සෑහෙන වටිනාකමක් වර්තමානයේ වෙද්දි ලැබිලා තියෙනවා. ඒක ඔබ අවබෝධ කරගන්න සම්මුඛ පරීක්ෂණ අවස්ථාවල විද්‍යාපීඨ අධ්‍යාපන ආයතන වගේ තැන්වලට, ඒ වගේම සාමාන්‍ය බෞද්ධ දරුවන් හැටියට දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයේ වගේ විභාග සමත් වී සිටීම වැදගත් වෙනවා. ඉතින් ඒ කෙරෙහි අවධානය යොමු කරලා විභාගයට උනන්දු වීම පාඩම් කරලා ඔබේ ජයග්‍රහණය ඔබේ විභාගයේ සමත් වීම අපි